දරුවනේ අපි බහුවර්ණ ප්‍රශ්න කෙටි ක්‍රම යොදමින් විසඳන වීඩියෝ මාලාවේ ඊළඟ පියවරයි මේ ආරම්භ කරන්නේ. ඒත් මේකෙදිත් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රක්ෂිප්ත සම්බන්ධ ගැටලු මනෝමයෙන් විසඳීම තවදුරටත් ඉගෙන ගන්න. ඉතින් මෙස්නා ප්‍රශ්න තුනක් මම තෝරගෙන තියෙනවා. ඒත් මේ චාලක ශක්තිය සහ දීපු ප්‍රවේගය මොස්තෝර දීපු ප්‍රවේගය අතර සම්බන්ධය සහ ලගාවන උපරිම උස අතර සම්බන්ධය ගැන මේකෙදි කතා කරනවා. ඒත් මේක බලන්න 19 වෙනි ප්‍රශ්නය 19 කියලා මම මේ කියන්නේ අපි මේ කතා කරමින් යන්නේ 1 සිට 1000 දක්වා ප්‍රශ්න සාකච්ඡා කරන වැඩපිළිවෙලක් තාම අපි මේ මුලේ ඉන්නේ මේක සම්පූර්ණයෙන්ම අපි විභාගයේ 2024 විභාගයේ පෙර ආවරණය කරන වැඩපිළිවෙලක් ඒක දිනපතා මේ වීඩියෝ එකක් ලැබෙන්නේ නැහැ මොකද අපි වෙනත් වීඩියෝ මේ ලබා දෙන නිසා කොහොම හරි මේ වැඩේ අවසානයේ දක්වා අපි බලා ආරම්භ කර වැඩේ කරගෙන යනවා ඒක ගැන සැක සංකල්ප තියාගෙන තු අපිත් එක්ක මේ වැඩ ටික කරගෙන යන්න දැන් බලන්න 4m සහයෙන් m සහ 4m ස්කන්ධ සහිත වස්තු දෙකක් තිරසර 30කින් ආනතව සමාන ප්‍රවේගවලින් ප්‍රක්ෂේපණය කරනු ලැබේ. ඒවා ළඟාන උපරිම උසක්. දැන් මම මේ කියනවා මේක මේ මනෝමය විසඳන්න භාවිත කරන්න. හැබැයි ඔබට මට සමහර දේවල් ලියලා පැහැදිලි කරන්න වෙනවා මේ මනෝමය විසඳීමේ කාරණා. එතකොට ඔබ මනෝමය විසඳන ප්‍රශ්නයෙන් පසු. හරිද? මේකෙදී එතකොට දැන් බලන්න 30කින් ආනතව සමාන ප්‍රවේගවලින් ප්‍රක්ෂේපණය කර. අත්‍යවශ්‍ය කරු විතරක් අපි ලියන්න හිතුවොත් එහෙම 30කින් ආනතය කියන දේ එකම දිශාවට සමාන ප්‍රවේග කිව්වම එනවා හිතන විශාලත්වයෙන් සමාන බව තමයි කියෙන්නේ. අපි තු මේ u ප්‍රවේගයක් කියලා කිව්වා. එහෙනම් දැන් ඕකෙදී සමාන ප්‍රවේග දුරනම් m උනත් 4m උනත් දැන් සිරස්ව ලැබෙන ප්‍රවේග සංරචක මොකද වෙන්නේ? ඒවත් සමාන වෙනවානේ. දැන් සිරස්ව ලැබෙන ප්‍රවේග සංරචක ඒනොත් සමාන වෙනවා. දැන් අපි මෙන්න u ප්‍රවේගයෙන් නම් ප්‍රක්ෂේපණය කරේ මෙතන අංශක 30යි නේද? මේවා හිතේ තියෙනවා. ඒතර ඉහළම තියෙන මොකද්ද? u sin 30යි. प्रवेग संरचक समान प्रवेग संरचक समान लगावन उपरी මොකද වෙලා තියෙන්නේ මේ දෙකේදීම ආරම්භක සිරස් ප්‍රවේගයන් සමාන මොකද මේකේ උපරිම උස්තරයවට අදාළ වෙන සිරස් ප්‍රවේගනේ ඉතින් සිරස් ප්‍රවේග සමාන නම් එයාගේ වර්ගයේ සමානුපාතික වෙන්නේ මේ S තැනත් අපි උඩ යන ප්‍රමාණයට කියන එක උපරිම වශයෙන් කියන්නේ ප්‍රවේග බිඳුව වීමට පෙර එහෙනම් මොකද වෙන්නේ මේවා සමාන ඉතින් මම මේ කිව්වේ දැන් මේ කරුණු ගොඩාක් දේවල් ඒවත් අතක් ගාලා ගලා එනවා අපි මේ ප්‍රශ්න කරගෙන යනකොට මොකද දැන් කලින් ප්‍රශ්න කරලා තියෙනවා ඒවත් බලන්නනේ දැන් අපි प्रक्षेपण उन्न देखने आरंभिक दूर गया संबंध वेन्नेवेगे वर्ग
එහෙනම් පැහැදිලි එම් ස්කන්ධය ළඟා වෙන්නේ යම් සද්ද හතරයිම ළඟා වෙන්නේ ඒකෙන් හතරෙන් පංගුව එහෙනම් උත්තරේ පැහැදිලි අපිට මෙන්න මේ ආනි ඒ කියන්නේ අරයා එම් ස්කන්ධය ළඟා වුණ උඩරේ මොස හතරයිම ළඟා වුණා වගේ හතර ගුණය ඉතින් මේක දැන් මම මේ කිව්වේ පොඩ්ඩක් පැහැදිලි කරන්න ලියලා ටිකක් වැඩියෙන් හිතන්න දැන් අපි හිතමුකෝ දැන් මේ ඕනම කෝණයකට මේක සමාන වෙන්න ඕනනේ මෙහෙම හිතන්නකෝ ඔය කෝණේ 90යි කියලා හිතන්න එහෙමකෝ මහර ලේසි අනුවට ගැලපෙන්න බෑ වෙන කෝණයකට ගැලපෙනවා නම් එහෙම ගත්තොත් එහෙම මෙයාගේ වගේ මෙයාට චාලක ශක්තිය සමාන අගයක් දුන්නු. ඒතර චාලක ශක්තිය සමාන අගයක් දුන්නාම එහෙනම් 90 එක කියන්නේ කෙලින්ම ඉහළට ප්‍රක්ෂේපණය කරොත් සිරස්ස ඉහළට අර චාලක ශක්තියේ විභව ශක්තිය බවට පත් වෙන්නේ. ඒතර M ස්කන්ධයේ උඩට ගියාම MGH විභව ශක්තියක් තියෙනවා නම් 4 M ස්කන්ධයේ උඩට ගියාම MGH විභව ශක්තියම තමයි දෙන්න තියෙන්නේ. ඇයි මුලින් දුන්නේ එම චාලක ශක්තියමනේ. එහෙනම් 4 M නම් ස්කන්ධේ MG ඒතර H හරි යන්නේ H වෙදිම 4 වෙන්නේ මේ. එතනනුත් අපිට පේනවා M ස්කන්ධේ ළඟා වුණු එකෙන් 4න් පංගුවයි 4 M ස්කන්ධේ ළඟා වෙන්නේ. එතකොටත් අපිට පහසුවෙන් විස්තර ගන්න බුල. ඒක සමහර ප්‍රශ්නවලදී අපිට එහෙම විස්තර ගන්න බුල. මොකද ප්‍රක්ෂේපණ කෝණයම ප්‍රක්ෂේපණ කෝණයක් නේ දීලා තියෙන්නේ. ඉතින් මේක 30ට ගැලපෙනවා නම් 60ට ගැලපෙනවා නම් 90ට ගැලපෙන්නේ. එහෙම වුණත් යම් දැටලුවකදී විස්තර ගන්න ඔන්න ක්‍රම තියෙනවා. ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. ඊළඟ ප්‍රශ්නේ කියනවා ඊට වස්තු දෙක සමාන ප්‍රක්ෂේපණ කෝණ සහිතව සමාන ගම්මිතාවෙන් ප්‍රක්ෂේපණය කළා. එතන සමාන ගම්මිතාවෙන් නම් මොකද වෙන්නේ? MV. එතන අනිත් එක කියන 4යි එන්නේ. එහෙනම් මෙයාට දෙන්න ඕනේ V බෙදීම 4ක්. එතනනේ සමාන ගම්මිතාවෙන්නේ. එහෙනම් ප්‍රවේගයන් විදිහට ගත්තට පස්සේ ආරම්භක ප්‍රවේගය M ට දීලා තියන අගේ 4න් පංගුවයි 4යි M ට දීලා තියෙන්නේ. එතකොට තමයි ගම්මිතාව සමාන වෙන්නේ. එහෙනම් ඉතින් හරියට දැන්නේ එහෙනම් M ගෙන් 4න් පංගුවක ප්‍රවේගයක් තමයි දීලා තියෙන්නේ 4යි M. සිරස් සංරචක ගත්තත් M ගෙන් 4න් පංගුවයි. හැබැයි ළඟාවන උපරිම සමානුපාතිකයේ V කනේ V වර්ගයෙන් අපි ගලවත් කිව්වනේ. එතකොට ප්‍රවේගයන් අනුපාතය මෙන්න මෙහෙමනම් ඔය V වර්ග අනුපාතය කියන්නේ මෙන්න මෙහෙමයි. වර්ගයන් අනුපාතය. ඔක තමයි ළඟාවන සමානුපාතික වෙන්නේ. එහෙනම් 16ට ඒකයි. ඊටාම සරලව අපි චාලක ශක්ති ගම්මිතාව සම්බන්ධයෙන් නේදුවා. මම මේ කියපු විදිය වේගෙ වැඩි කියලා හිතනවනම් ඒක තමයි ඇත්තම ඕනේ. ඒකට තමයි අපි මේ වැඩේ කරන්නේ. එනිසා ඔබ හිමිහිමින් බලලා මේ වගේ ගැටලු මේ මම කරන ස්පීඩ් එකට කරන්න තේරුම් ගන්න සිද්ධාන්තයේ මූලික වශයෙන්. චාලක ශක්තිය, ගම්මිතාව, චලිත සමීකරණ කියන මහා ලොකු දේවල් නෙමෙයි. එහෙම ගත්තොත් මේ ප්‍රශ්න පත්‍රයක සාමාන්‍යයෙන් ප්‍රශ්නය 23 උදාහරණයකට ගත්තොත් ප්‍රශ්න 40ක් විතර ලියලා ඉන්න දෙයක් නැහැ. ලේසියෙන් කරගත හැකි ඒවා. ඉතින් ඔබත් ඒකට රෙඩි වෙන්න වැඩ කරන්න.